සිංහල සිනමාවට ජේම්ස් බොන්ඩ් චිත්‍රපටි සම්ප්‍රදාය හඳුන්ලා දුන්න අධ්‍යක්ෂකවරයෙක් ගැනයි අද අපේ අතීතාවර්ජනය. මොනේද තමයි මහජාතිද? ඈ? නමන්දු. නමන්දු එළියට. මගෙන් බේරලා යන්නද? සිංහල සිනමාව තරණය කළ ඒ චිත්‍රපටි අධ්‍යක්ෂකවරයා නීල් රූපසිංහ. දැසේ විමන් දොරෙන් සීනරුවන් තිරෙන් නික්මි ගොළු බසින් පරවිල දින ලෙසින් ජනප්‍රිය සිනමාව තරණය කළ ප්‍රමුඛ අධ්‍යක්ෂකවරයෙක් විදිහට නීල් රූපසිංහ මහතා හඳුන්වන්න පුළුවන්. වසර 9ක කාලයක් තුළ චිත්‍රපටි 8ක් අධ්‍යක්ෂණය කළ ඔහුගේ අවසන් චිත්‍රපටිය හතර දෙනාම සූර්ය චිත්‍රපටියයි. ඒ ඔහුගේම හතර දෙනාම සූර්ය කියන චිත්‍රපටියේ රීමේක් එක. මගුලන් දිගම කරගත්තා. දුකට තියෙන එකපද කාපින් තමා. ඉතින් ඇයි උඹඩන්නේ? ආ? මචාලුක හිටන්. වෙලාව ආවම ඔක්කොම හරියයි බා. මිනිහක් බලන්න ලුකස් කියන බේර ගන්න ඉතින් බබා. ඒ දැන් කොහොමද මම බේර ගන්න? අපි කොහමද මම බේර ගන්න බෑ බා. කෑනුක හිටපන්ඩෝ. වෙලාව ආවම උඹලත් ගාන එකක් හරියයි. බෝම. ඔව්. අර බලය බය අල්ල. එදා සමසේ 42 සැප්තැම්බර් 26 වත්තලදී උපත ලබන ඔහුගේ පළමු චිත්‍රපටිය වෙන්නේ දැන් මතකද චිත්‍රපටියයි. එය රැකියා නොමැති තරුණයන් තිදෙනෙක් වටා ගෙතන චිත්‍රපටියක්. හිස්ටින් එකක් මාගේ අපේ මේ ජීවිතේ මල්ලි කිසිවාසුලක් නැ හාමතේ නැත්නම් අතේ සල්ලි ගුවන් විදුලි ප්‍රචාරක වැඩසටහනකදී කරුණාරත්න අබේසේකරයන් සඳහන් කරනවා නීල් ආම්ස්ට්‍රෝන් සඳතරණය කරයි නීල් රූපසිංහ සිනමාව තරණය කරයි කියලා. ගීත කරස ඉතිරේ මුවගින් නාදලුල්ලෙල දෙනවා තොලගින් ගීත කරස ඉතිරේ මුවගින් නාදලුල්ලෙල දෙනවා තොලගින් අප සිම සිම අමනා සුළඟේ ඔබ නවතින්නේ කොතැනද පැදවල් මල් රැඟුම්
सिरिपाना मनरम सीने की मदपीना इद्दा समसे हत्ता एकेदी तिरगत वू हतर देनाम सूर्य चित्रपटिय नील रूपसिंहयांगे देवन चित्रपटिय मे तिररचने कले अद अपात्र नति प्रवीण सिनेमा अध्यक्षक वरेक्वन धर्मसिरि गमगे महता ए नील रूपसिंह महतागे अदहसकट अनुवय ඔබලකටන මේ වගේ වැඩක් කරනවා කියලා මම දැනගත්තා නම් මම මේ ගමන කවදාකවත් එන්නේ නැහැ. ඉතින් ඔයාලගේ විශ්වාස කරනවා? මට කවුරුත් විශ්වාස නැහැ. विजय मालनी कृत्रिम वतावट पेम्मतु लेस रंगपे हतर दिनाम सूर्य चित्रपटियट इदा स्विसेके जूली मस विसी एक्वेनिदाट वसर पनाक संपूर्ण वेनो ओहुगे तुंगेने चित्रपटिय आदरे हितना देखम चित्रपटियाई कंडायम संगीत एकल अतिशय जनप्रिय वू युगयक कंडायम संगीत संबंध तरुणयन कीपदेनेगे जीवितय वटा मम चित्रपटिय सेक्सिय तियेनवा दवसक देन्न गमनक गोस मेगे असलिन यन्ने आसई यन्नत आसई ए तरुणी सिनासिन्ने मट दो मियादद दन्ने अर संग्रहयक केलु साइमन आया सितुवासे मातिं आया सितुवे वैदुना रेन्नटम विशाल शकयक हितातुलट वैदुना सितुना बलन्नट तनियम एविदिन देन्नाटम सितुना साइमन आया देंगेन्ने मातिं आया नेतिवाई मातिं एक गेन दन्ने एयत देन्ने तनिवाई हतरण चित्रपटिय लसन केल यद समय हेत पहेदी तिरेड पेवनी मेम चित्रपटिय संधा विजय मालिनी तोरागत नीलगे पियागे अभाव्य समगम दिन गटलवा प्रधान चरित दिख संधा तीस विजय सुरेन्द्र गीता कुमार सिंह तोरागन लसन केल गीता कुमार सिंह प्रथम चित्रपटिय लसन मलक पंदवस गान बलंगी तो याना दिया प्रयागियो गमन प्रयागियो शांत गमन मंगी तो यहाँ नीत मानी के निकल मंगवा के ने पहल दूना एक ही मम्मी मावे පස්සෙනි චිත්‍රපටය සරදියල්ගේ පුතා මේක ප්‍රබන්ධ කතාවක් සරදියල්ට පුතෙක් හිටියා කියලා ඉතිහාසයේ සඳහන් වෙලා නැහැ ඒ නිසා මොනක් කල්පිතව ගොඩනැගුණු මේ කතාවේ තිර රචනය ඩි කීරගල ආරච්චි කරලා තියෙනවා සරදියල්ගේ පුතා ලෙස වගේම ප්‍රවීණ සටන් නළුවෙක් වූ ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු මේ කතානායකයා වෙනවා කැමරාව ලෙනින් මොරායස් වුවත් අඩි 50000ක් පමණ දර්ශන රූපගත කරන විට නීල් සහ ලෙනින් අතර පැන නැගුණු ගැටුමක් නිසා චිත්‍රපටයේ ඉදිරි දර්ශන සහාය කැමරා ශිල්පී සුබ්‍රියම් අතින් සිදු වුණා. කලා අධ්‍යක්ෂණය සිදු වූයේ හේමපාල ධර්මසේනයන් අතින්. පසුබිම බ්‍රිතාන්‍ය යුගයට අයත් වුණා. එදා සම්සි 77 යකඩය මරදන් කඩවල සිටි එස් ඒ ජිනදාසගේ චරිතය අලලා සැකසී තියෙනවා
වෘතීන් පුවත්පත් කලාවේදියෙකු වූ ජෝර්ජ් ලෙස්ලි රණසිංහ මේ තිරනාටකය සකස් කළා. සුමන දාස පැනලා ගිය දවසේ මිස්ටර් රාජපක්ෂද නයිට් ඩියුටි කරපු ජේල. ඔව් සර්. කීයට විතරද පැනලා ගියේ? මහරා එකට විතරයි. එකට විතර. ඇතැම් දර්ශන සත්‍ය සිදුවීම් සිදු වූ ස්ථානවලදීම රූපගත වීම විශේෂයි. එවකට යකඩයා චිත්‍රපටයේ සම්බන්ධව ජිනදාස නොහොත් ඇත්ත යකඩයා තමාගේ ප්‍රතිරූපයට හානියක් සිදු වූයේයි කිහිපවරක්ම පවසා තිබුණා. ඒ හේතුවෙන් ප්‍රදර්ශනයේදී සමහර සිනමා ශාලා සඳහා පොලිස් ආරක්ෂාවද යෙදවීමට සිදු වී තියෙනවා. උඩරට මැණිකට පත කුඩ මොකටද තුම්බර රැදි විය තෙයින් තුම්පල නැට්ටට සණ්ඩු කරන්නට නැන්දල මාමල කොයි අනේ මේ නැන්දල මාමල කොයි ජනවිද පාරේ කුකුල නටන තාලේ ලස්සන කෙසේ වනම් දෝ යවන තාලේ අඟර දඟර පෑනේ නිල් රූපසිංහන්ගේ අමල් විසල් චිත්‍රපටය සත්‍ය කතාවක් ඇසුරේ නිර්මාණය වන්නේ කලාත්මක හා වාණිජමය ධාරාවට මැදිව. එහි එන බයිසයියාගේ චරිතය නිරූපණය කළේ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකායි. සරුව ඇරලා වතුර ටික පිට කරපු දාත මේක තනකොළ ගහක් ඉතුරු වෙද මන් තමයි හරකට කවා ගන්නව මටම කවුනත් කමක් නැහැ ඒකට මොකද ගමේ උන්ට මේකෙන් හොදක් වෙනව නම් මහත්තයෝ නීල් රූපසිංහයන්ගේ අවසන් චිත්‍රපටිය වෙන ඔහුගේම හතර දිනාම සූර්යෝ චිත්‍රපටියේ ප්‍රතිනිර්මාණයයි එය ඔහුගේම අවසානම චිත්‍රපටියයි විචාරකයන් එවකට පවසා තිබුණේ නීල් රූපසිංහන් එම චිත්‍රපටයේ නිර්මාණය නොකළා නම් හොඳයි යන්න. මන්ද එයි හතර දිනම් සූර්ය මුල් කෘතියට සිදු වූ හානි නිසාමයි. 1970 දැන් මතකද? 1971 හතර දිනම් සූර්ය 1972 ආදරේ හිතෙනව දැක්කම 1975 ලස්සන කෙල්ල 1976 සරදියල්ගේ පුතා 1977 යකඩයා 1979 අමල් බිසෝ 2008 9 හතර දිනම සූර්යය හතර දිනම සූර්යය තමයි මගේ මේ දෙවෙනි නිෂ්පාදනය අධ්‍යක්ෂණය මම ඉස්සල කිරේ දැන්මතර චිත්‍රපටිය ඊට පස්සේ මම හතර දිනම සූර්යය චිත්‍රපටිය නිෂ්පාදනය කළා අධ්‍යක්ෂණය කළා ඒකේ මේ එකර එවකට හිටපු හොඳම නළුලියන් ගාමිණි මාලිනි විජය ඇන්තනි සිබෙරා ඔගේ ජනප්‍රිය නළුලියන් රසක් හිටියා ඒ චිත්‍රපටිය ප්‍රදර්ශන කරන්න ඉස්සෙල්ලා අපි දන්නවා ඒ චිත්‍රපටිය මේ ජනප්‍රිය වෙනවා කියන එක මොකද ඒ චිත්‍රපටිය තිබුණා ඒ වගේ චරිත කීපයක් වගේ කතාවක් කොපි කරපු කතාවක් නෙවෙයි නිකන් සාමාන්‍ය තරුණ හතර දෙනෙක් ජීවත් වෙන්න දරන ප්‍රයත්නය තමයි චිත්‍රපටින් කියවෙන්නේ. ඒක අත්තරසම මේ කතාව මේ ජනප්‍රිය වෙන්න මොකක් ජනප්‍රිය වෙන හේතුව ඒකයි. දැන්මතර චිත්‍රපටය කරන්න කෙරෙනකොට මට වයස අවුරුදු 23යි. විශේෂයෙන්ම මට මුදල් නැහැ. මම ඉතින් අම්මට තාත්තලට පොරොන්දුනා මට මේ චිත්‍රපටය කරන්න ඉඩ දෙන්න. මොකද අපේ සිනමාහලක් තිබ්බා සමුද්‍ර කියලා වත්තල. රුපියල් 30,000ක් දුන්නවට ඒ 30,000ක් කියන එක තියෙන ලොකු මුදලක් ඒ කාලෙදිට අනිත් එක සිනමා සමාගමේ පිත්‍රාගාරය තමයි හැදලා තිබ්බේ ඒ චිත්‍රගාන පාසුකම් මට පියා කතා කරලා කළා මිස්ටර් ගුණරත්නද කියලා කළා ඒ පාසුකම් ඔක්කොම ලබා දුන්නා ඒකෙන් මට චිත්‍රපටය කරන්න පුළුවන් වුණා ඒ චිත්‍රපටය කරලා කළා
මම අවුරුදු දෙකක් හිටියා ඒ චිත්‍රපටිය මේ ප්‍රදර්ශනය කරන්න. දෙකක් ඉඳලා කළා මම ඒ චිත්‍රපටිය මම ප්‍රදර්ශනය කළේ 70 මට උතුරු 26ක් වෙනවා. මම 23 චිත්‍රපටිය පටන් අරගෙන මට අවුරුදු 26ක් වෙනකොට තමයි මම චිත්‍රපටිය ප්‍රදර්ශනය කළේ. මම බත්තල වගේ ප්‍රදේශයක මේ ඒ කාලේ තිබ්බ විශාල සංගීත මේ කණ්ඩායම් ඔබට දුගක් තිබාගේ තිබ්බ සංගීත කණ්ඩායම් අපිත් යනවා මේ ඒගොල්ලන්ගේ ඩාන්ස් වලට ඩාන්ස් වලට ගිහිල්ලා කළා ඒගොල්ලන්ගේ සංගීත කරන ඩාන්ස් වලට ගිහිල්ලා කළා අපි වලට පුරුදුනා ඒ වගේ වලට පුරුදුනා ඉතින් අපි එකතු වුණා මම ලෙනින් මොරස් ඇන්ටනි ග්‍රෙගරි අපි කට්ටිය එකතු වෙලා කළා අපි හිතුවා මේ අපි මේ ඕල්ලන් අල්ලලා චිත්‍රපටයක් කරමු කියන එක ඉතින් අපේ නිර්මාණයක් අපේම කතාවක් ලස්සන කැට චිත්‍රපටය කරන්න අපි දින ඔක්කොම අරන් තිබුණා ගාමිණී මා විජේ මාලනී තමයි ඒ ප්‍රධාන තත්ත්ව වල තෝරන් හිටියේ ඒ අවස්ථාවේදී මගේ පියාගේ අභාවය නිසා මට ඒ දිනවල ඒක කරන්න බැරුව ගියා එතකොට චිත්‍රපටය කරන්න මම ලෑස්ති වෙනකොට විජේටත් මාලටත් කොහෙත්ම දින නැහැ දෙන්න මොකද මට සාමාන්‍යයෙන් මම චිත්‍රපටයක් කරනකොට මට මාසයක්වත් ඕනේ එක දිගට චිත්‍රපටය කරන්න ගීත කුමාරසිංහ නිකම් බලනකොට ඒ කාලේ මේ නිලියක් වශයෙන් පේන්නේ නැහැ අපිට. පස්සේ මම ලෙනින්ට කිව්වා ලෙනින් මේක මොකක් කරේ බලලා පේනවා මම කැමරා ටෙස්ට් එකක් කරන් බලන්න කිව්වා. පස්සේ ලෙනින් ගිහලා යාවා කියලා කළා මම කැමරා ටෙස්ට් එකක් ගත්තා යාගේ. යාවා කැමරාවට ඉතම දර්ශනීය විදිහට පෙවුණා අපිට. පිටර මෙයා තමයි මේ නිලිය හරි කියලා කළා. අපි යාව තෝරගත්තා. ලස්සන කරේ දෙත්ත. මම සරදිල් චිත්‍රපටය කරන්න මේ අවස්ථාව ඉන්නකොට චිත්‍රපට සංස්ථාවෙන් කිව්වා එතකොට සරදිල්ගේ චිත්‍රපටය කරන්න කොටස් දෙකක් ඉදිරිපත් කරලා තියෙනවා ඒගොල්ලෝ ඒ අයිති අරන් කියලා කියලා. ඉතින් මම කල්පනා කරා දැන් මොකද කරන්න කියලා පස්සේ මම කිව්වා හරි සරදිල්නේ අරන් දින මම සරදිල්ගේ පුතා කරනවා කියලා කියලා. අපි කිරගෙන ආලා තමයි ඒ කතාව ලිව්වේ අපි දෙන්න කිව්වා අපි හදමු තරදෙල්ට පුතෙක් අපි දන්නේ නැහැ. හිටියද නැද්ද කියන එක. තරදෙල් තරදෙල් වගේ මේ මිනිස්සුකට පුතු නැති වෙනත් බෑ කියන්නේ. අදස් කර තමයි තරදෙවි පුතා ගන්න පටන් ගත්තේ. අත්වසෙම කියනනම් ඒකට මේ ගාමිණිය ගන්න මොනේ විජය ගන්න මොනේ කියන එක අදහස ආවට අපි චිත්‍ර කතාව ලියන විවරණකට අපිට තේරුණා මේ අපි කරන්න යන්නේ මොකද්ද කියන එක. මොකද මේක ගිල කැලෑවේ ගිහිල්ලා මහාස කරන් ඉන්න ඕනේ. මේක ගිල මේ අස්සෝ පිට යන්න ඕනේ සතන් කරන් ඕනේ ලොකු ඒ වගේ දර්ශන තිනකොට ඒ දෙන්නම අපිට මං හිතුවා අපිට අමාරු වෙයි තියාගන්න කියන එක. පස්සේ මං හිතුවා මේකට හොඳම කෙනා අපි එනම් අම්මු අපි ඇලෙක්සැන්ඩර් වරන්දු ගමු. මොකද ඇලෙක්සැන්ඩර් ඕන විදියට අපි තියාගන්න පුළුවන්. අමාරුද චිත්‍රපටය කරලත් මං හිතන්නේ අවුරුදු 3ක් විතර පොලිමේ ඉන්න මුලා චිත්‍රය කරන්නේ. ඉතින් මං හිතුවා මේ මේකේ තේරුමක් නැහැ කියලා කළා මේ චිත්‍රපට කිරීම මෙහෙම අවුරුදු ගණන් අපි ඉඳලා කළා චිත්‍රපට ප්‍රදර්ශනය කරන හේතුව කියලා. ඊට පස්සේ අවුරුදු දෙක තුනක් නිකන් ඉන්නකොට දේශපාලනේ ඇබ්බැහි වුණා. ඉතින් මම දැන් දේශපාලනේ කරන්න ඕනේ කියලා කළා. ඉතින් දේශපාලනේ කරනකොට ඒක අනිවාර්යයෙන්ම දේශපාලනේ කරන්න ඕනේ කියලා ඉතලා කළා. මම 1989 තරඟ කෙරුවා. නමුත් මට දිලන්න නම් ඕනේ නැහැ. ඡන්ද 30 ගණක් අඩු වුණා මට පාර්ලිමේන්තුවේ යන්න. 94 මම ජයග්‍රහණය කරුවා. 94 මම අද 2002 මම නියෝජ්‍ය අමාත්‍ය වගේ තිත කම්කරු නියෝජ්‍ය අමාත්‍ය වගේ හිටියා. ඒ වගේ අවුරුදු 11ක් මම පාර්ලිමේන්තුවේ හිටියා. අතවසර මේ චිත්‍රපටයේ කිරීමට ඕනුන මේ වාර්තාවක් තියන්න. මොකද වාර්තාව මේ චිත්‍රපටයක් නිෂ්පාදනය කරලා අධ්‍යක්ෂණය කරපු කෙනෙක් හිටියේ මට ඒක නම් මතකේ නැහැ. අවුරුදු 30කට පස්සේ ඇමරිකාවේ හිටියා. මට ඕන වුණා මේ වාර්තාව මම බිඳලා මමම මේ චිත්‍රපට නිෂ්පාදනය කරලා අධ්‍යක්ෂණය කරනවා කියලා. එහෙම හිතලා තමයි මම මේ චිත්‍රපටය හතර දවසෙදි කරන්නේ. හතර දවසෙදි තමයි එක ප්‍රශ්නයක් තියෙනවා. මොකද හතර දිනම සුදු අවුරුදු 50ක් ගියත් අදත් මිනිස්සු මම අවතක නැහැ. ඒ අවුරුදු 35ක් ගියත් අමතක වෙන්නේ නැහැ. මොකද හතර දිනම සුදු කියන එක මිනිස්සු දන්නවා. කවුද මාලනි, කවුද ගාමිණී, කවුද විජය, කවුද ඇන්ටනි පෙරා, කවුද තේනදී රූපසිංහ ඒගොල්ලෝ මිනිස්සු දන්නවා. මොකද මම කොච්චර මම අලුත් දඬුවිලිය දැම්මත් අර ඒගොල්ලන්ව සස දන්න බෑ. ආදරේ හිතෙනවා දැක්කම දැසේ විමන් දොරෙන් අහ අහ ආදරණීය සිනා ඔබේ කොඩි ගහ යට මම උපන්නේ රැදවල් මල් හැඟුම් වැනි ජනප්‍රිය ගීත
ඔහුගේ චිත්‍රපටිවල අඩංගු විය. එවැනි වාණිජමය චිත්‍රපටි රැසක් සිංහල සිනමාවට දායාද කළ ජීවිතයේ සැඳෑ සුවය විදින නීල් රූපසිංහ මහතානනි. ඔබට VTV අපේ උත්තමාචාරයයි මේ. ඉතින් මේ වගේ වීඩියෝ නරඹන්න අපේ VTV channel එක ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, subscribe කරන්න, bell icon එක click කරන්න. සිංහල සිනමාව කැළඹු තවත් මේ වගේ අධ්‍යක්ෂකවරයෙක් සමග අපි ආයෙත් හමු වෙමු. අයිබෝ. සීනරුවන් තිරෙන් නික්මි ගොළු බසින් පරවිල දින ලෙසින්.